සර්පියෝ කියලා නම අහපු ගමන්ම ඕනම කෙනෙක් තිගැස්සෙනවා. ලෝකේ සර්ප විශේෂ ගත්තම විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඇතම් සර්පයන් විශ්සහිතයි. ඒ වගේම තවත් සමහරුන් ඉන්නවා විශසහිත බවින් අඩුයි. විශසහිත සර්පයන් ගත්තම ඔවුන් ආරක්ෂක යාන්ත්‍රණයක් විදියට විෂ නිපදවනවා. මේ සර්පයන්ගේ විෂවල සූටොක්සින් කියන විෂ රසායනික සංයෝගය අඩංගු වෙනවා. විෂ නිපදවන ග්‍රන්ථි සර්පයාගේ හිස දෙපස පිටලා තියෙන අතර ඒවා මාංශ පේශි කොපුවකින් ආරක්ෂා වෙලයි තියෙන්නේ. මේ සර්ප විෂමගින් තම ගොදුරේ එන්සයිම නිෂේධනය කරලා ගොදුර වෙත විශාල හානියක් ඔවුන්ට සිදු කරන්න පුළුවන්. සර්පයන්ගේ විෂ ප්‍රමාණය මනින පරීක්ෂණේ නම තමයි මුරින් LD50 කියන්නේ. මේන් ලැබෙන අගය අඩුවන තරමටම සර්පයන් විෂසහිත බවින් වැඩි. ඔගොල්ලෝ දන්නවද ලෝකයේ විෂසහිත සර්පයන් වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ වෙරළ කලාපේ. අන්න ඒ වගේ මාරාන්තික දරුණු විෂසහිත සර්ප විශේෂ 10ක් ගැන විස්තර ටිකක් මම අද ඔබට කියන්නම්. මේ ඉන්නේ වෙස්ටර්න් ඕස්ට්‍රේලියන් ටයිගර් ස්නේක්. බටහිර ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන මේ සර්පයා ඔස්ට්‍රේලියාවේ වඩාත් විෂසහිත සර්පයන්ගෙන් එක්කෙනෙක්. ඔවුන්ගේ විෂ ගත්තම මුරින් LD50 අගෙන් කිලෝග්‍රෑම්ට මිලිග්‍රෑම් 0.194ක් වෙනවා. ඔවුන් වාසය කරන්නේ වගුරු බිම් සහ තෙත් බිම් වල. මේ සර්පයන් ආහාරයට ගන්නෙ කුඩා ශීර්පායන් සහ පක්ෂීන්. මේ සර්පයාගේ නම බ්ලැක් ටයිගර් ස්නේක්. මේ බ්ලැක් ටයිගර් ස්නේක් කියන සර්පයා ගත්තම ඔස්ට්‍රේලියාවට ආවේනික සර්ප විශේෂයක් වෙනවා. මේ සර්පයාගේ වර්ණය බොහෝ විට කොටිකුගේ සමයාකාරයට දිස්වෙනවා. මේ සර්පයා ජීවත් වෙන්නේ වෙල්ලබඩ ප්‍රදේශ, ගංගා සහ තෙත් බිම් ප්‍රදේශවලයි. බ්ලැක් ටයිගර් ස්නේක් ගේ උපරිම දිග වන්නේ අඩි 10ක්. මේ සර්පයාගේ විෂයේ මුරින් LD50 පරීක්ෂණයට අනුව කිලෝග්‍රෑම්ට මිලිග්‍රෑම් 0.131ක් පමණ විෂ අඩංගු වෙනවා. ඒ වගේම ඔවුන්ගේ විෂවල මයෝටොක්සින්, කෝගියුලන්ට්, නියුරොටොක්සින් සහ හිමෝසිලින් යන සංයෝග අඩංගු වෙනවා. මේ සර්පයාගේ විෂ මිනිසුන්ගේ ශරීරගත වූත් එහෙම හුස්ම ගැනීමේ අපහසුතා, හිරිවැටීම්, අංශභාගයේ වැනි අහිතකර බලපෑම් ඇති වෙනවා. මේ සර්පයාට යම් කිසි කෙනෙකු බාධා කිරීමට පැමිණියොත් එහෙම ශරීරයේ බිමට දිගා කොට හිස ඔසවා තම සතුරාට පහර දෙනවා. බ්ලැක් බෑන්ඩඩ් සීක්‍රේට්. ඒ කියන්නේ කළු පටි සහිත සීක්‍රේට්. මේ සර්පයා ජීවත් වෙන්නේ පැසිෆික් සාගරයේ බටහිරට වන්නට උණුසුම් ජලයේ. ඔහුගේ වාසස්ථාන පරාසය ගත්තම බ්‍රූනායි සහ මැලයාර්දත් ද්වීපේ සහ ඉන්දුනීසියාවේ හල්මෙහෙරා ඇතුළත් වෙනවා. මේ සර්පයා හැම පැය 6කට වරක්ම ජලයෙන් පිටතට පැමිණෙනවා. ඒ වගේම කොරල් පරවල වාසය කිරීමට ප්‍රිය කරනවා. LD50 පරීක්ෂණයට අනුව ඔවුන්ගේ විෂසහිත බව කිලෝග්‍රෑම්ට මිලිග්‍රෑම් 0.111ක් පමණ වෙනවා. මේ සර්පයා මුහුදුමාළු ආහාරයට ගන්නවා. ඔවුන් මිනිසුන්ට පහර දෙන්නේ ඉතාමත් කලාතුරකින්. ජපන් ජාතිකයන්ට නම් මේ සර්පයා ප්‍රණීත ආහාරයක් වෙනවා. මේ සර්පයාගේ නම මිනි බෑන්ඩඩ් ක්‍රේට්. මේ සර්පයාගේ වාසස්ථාන පරාසයට බුරුමය, චීනය, ලාඕසය, තායිවානය සහ වියට්නාමය ඇතුළත් වෙනවා. LD50 මිනුමට අනුව ඔවුන්ගේ විෂ කිලෝග්‍රෑම්ට මිලිග්‍රෑම් 0.18ක් පමණ වෙනවා. මේ සර්ප විශේෂයේ ලෝකයේ ජීවත් වන වඩාත්ම විෂසහිත සර්පයන්ගෙන් 7 වෙනි ස්ථානයේ ගනු ලබනවා. ඔවුන් වගුරු බිම්වල, වනාන්තරවල, කඩුලාන හා පඳුරු බිම්වල බොහෝ විට දකින්නට පුළුවන්. මේ සර්පයන් ආහාර විදිහට ගන්නේ මාළුන්, සර්පයන්, ගෙම්බන්, කටුසන්, මීයන් වගේ සතුන්. මෙම විෂ ශරීරගත වූ කෙනෙකුට මරණයේ අවදානම රඳා පවතින්නේ දෂ්ට කිරීමේ වත්පතලකම් මතයි. මේ ඉන්නේ කෝස්ටල් ටයිපාන්. කෝස්ටල් ටයිපාන් එහෙමත් නැත්නම් වෙරළබඩ ටයිපාන් ඕස්ට්‍රේලියාවට ආවේනික සර්පෙක්. ඔවුන් රටේ නැගෙනහිර හා උතුරු වෙරළබඩ ප්‍රදේශවල වාසය කරනවා. ඔවුන් ලෝකයේ වාසය කරන වඩාත්ම විශසහිත සර්පයන් අතරට එක් වෙන්නේ LD50 මිනුමෙන් කිලෝග්‍රෑම්ට මිලිග්‍රෑම් 0.99999ක අගයක් දක්වමින්. හොඳින් වැඩුණු සර්පයෙකුගේ දිග අඩි 4.9ත් 6.6ත් අතර වෙනවා. ඒ වගේම ඔවුන් ඕස්ට්‍රේලියාවේ දිගම හා විෂම සර්පයන් වෙනවා. ඔවුන්ගේ ආහාර මීයන් හා ශීරපායි සතුන්. ඔවුන්ගේ විෂ මාරාන්තික වන අතර ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරනවා. දෂ්ට කරපු කෙනෙක් පැය දෙකමාරක් ඇතුළතදී ප්‍රතිකාර නොකළොත් එහෙම මිය යනවා. පෙරන්ස් සී ස්නේක්. මේ පෙරන්ස් මුදු සර්පයන්ගේ වාසස්ථාන වෙන්නේ තායිවාන සමුද්‍ර සන්ධිය, සියම්බොක්ක සහ කොරල් මුහුදු දූපත්. LD50 පරීක්ෂණයට අනුව ඔවුන්ගේ විෂ කිලෝග්‍රෑම්ට මිලිග්‍රෑම් 0.079 කගයක් ගන්නවා. මේ මුහුදු සර්පයා අනෙක් මුහුදු සර්පයන්ගෙන් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ
ඔහුගේ හිසේ ඇති කටු වලින්. ඔවුන් කුඩා මසුන් ආහාරයට ගන්නවා. මේ සර්පයාගේ නම yellow bellied sea snake. කහ පැහැති උදරයක් සහිත මේ සර්පයා අට්ලාන්ටික් සාගරයේ හැර පෘථිවි නිවර්තන සාගර ජලයේ හොඳින් ස්ථාපිත වෙනවා. මේ සර්පයන්ව පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කළු පැහැති පිට ප්‍රදේශය සහ කහ පැහැති යටි ප්‍රදේශය නිසායි. මේ සර්පයාගේ විෂගත්තම LD50 මිනුමට 90 කිලෝග්‍රෑම්/මිට මිලිග්‍රෑම් 0.0067ක් පමණ වෙනවා. මේ මාරාන්තික විෂ අස්ථිමාංශ පේශිවලට බලපානවා. මේ මුහුදු සර්පයා සමුද්‍රීය වාසස්ථානවලට සම්පූර්ණයෙන්ම අනුවර්තනය වී සිටිනවා. ඔවුන්ගේ ආහාර වන්නේ මාළු වර්ගයි. ඊස්ටර්න් බ්‍රවුන් ස්නේක් කියන මේ මුහුදු සර්පයා ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ පැපුවා නිව් ගිනියාවට ආවේනිකයි. ඔවුන්ගේ ශරීරයේ තියෙන නොයෙකුත් දුබුරු වර්ණ සංකලන මගින් ඔවුන්ව හඳුනා ගන්න පුළුවන්. මේ සර්පයාගේ දිග අඩි 3.6 සිට 5.9 දක්වා වෙනවා. ඔවුන්ගේ ආහාර මීයන් වර්ග. ඔවුන් ජීවත් වෙන්නේ තෘණ බිම් වනාන්තර, සැවනා වනාන්තර සහ ලදු කැලෑවල. මේ සර්පයන්ගේ විෂයි අගය LD50 පරීක්ෂණයට අනුව කිලෝග්‍රෑම්/මිට මිලිග්‍රෑම් 0.0053ක් පමණ වෙනවා. මේ සර්පයා දෂ්ට කරාම මිනිසුන්ගේ වකුගඩු අකර්මණ්‍ය වෙනවා. ඒ වගේම කැරකිල්ල, කම්පනය සහ පාචනය ඇති වෙන්න පුළුවන්. ඩුබොයි සී ස්නේක්. ඩුබොයි සී ස්නේක් කියන සර්පයන් වාසය කරන්නේ කොරල් සහිත මුහුදු තීරයේ සහ අරෆුරා මුහුදේ වෙරළ තීරයේ. මොවුන් ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාව අවට තිබෙන ඉන්දියන් සාගරයේ පැපුවා නිව් ගිනියාවේ සහ නිව් කැලිඩෝනියාවෙන් රටවල. LD50 පරීක්ෂණයට අනුව ඔවුන්ගේ විෂ කිලෝග්‍රෑම්/මිට මිලිග්‍රෑම් 0.0044ක් වෙනවා. ඔවුන්ගේ ආහාර වෙන්නේ මුහුදු පතුලේ ජීවත් වෙන මත්ස්‍යයන්. මේ ඩුබොයිස් මුහුදු සර්පයා ලෝකේ ජීවත් වෙන විෂම සර්පයන් අතරේ දෙවන ස්ථානය ගන්නවා. ඉන්ලන්ඩ් ටයිපන්. මේ ඉන්ලන්ඩ් ටයිපන් කියන සර්පයා මධ්‍යම නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ අර්ධ ශුෂ්ක කොටස්වල වාසය කරනවා. ඔවුන් සාමාන්‍යයෙන් අඩි 5.9 දිගකින් යුක්ත වෙනවා. උපරිම වශයෙන් අඩි 8.2ක් පමණ වෙනවා. ඔවුන්ගේ විෂ ගත්තොත් එහෙම LD50 පරීක්ෂණයට අනුව කිලෝග්‍රෑම්/මිට මිලිග්‍රෑම් 0.0025ක් පමණ වෙනවා. ඔවුන් වඩාත්ම විෂ සහිතයි. ඒ කියන්නේ ගොදුරක් අක්‍රිය කරන්නට ඔවුන්ට අවශ්‍ය වන්නේ වඩාත්ම අඩු විෂ ප්‍රමාණයක්. මේ විෂ ප්‍රමාණය වැඩිහිටි පිරිමි 100ක් මරා දැමීමට ප්‍රමාණවත් වන බව සොයාගෙන තියෙනවා. මේ සර්පයන් බොහෝ විට ගොදුරු කරගන්නේ ශීරපායින්. ඒ වගේම ඔවුන් ලැජ්ජාශීල සර්පයන් විදිහට හඳුන්වනවා. ඒ හින්දා ඔවුන් හුදකලාවම ජීවත් වෙනවා. මෙන්න මේ හේතුව හින්දා මිනිසුන්ට මොවුන් විසින් දෂ්ට කරන්නේ ඉතාමත් කලාතුරකින් බව වාර්තා වෙනවා. ඉතින් මම විශ්වාස කරනවා ඔයාලා සර්පයන්ගෙන් නොදත් කරුණු කීපයක් දැනගෙන යම් කිසි දැනුමක් ලබා ගන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරන්න, අපිව subscribe කරන්න, වීඩියෝ එක share කරන්න.